is other than a prime time news. අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දෙරණ රාත්‍රියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම කලින්දු කරුණාරත්න ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ඌවේ බහ ඇමති තමාව දන කැස්සූ හැටි බදුල්ලේ විදුහල්පතිනිය පෙන්වයි. පොහොට්ටුවේ මහරගම නාම යෝජනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. මහරගම ජනතාවගේ අධිෂ්ඨානය ගිලිහී ගිය තත්ත්වයක් තියෙනවා. බැනුම් කර වාර්තාවෙන් එජාප මන්ත්‍රීවරුන්ට කිසිදු ගැටලුවක් නැහැ. රවී කියයි. එක්සත් ජාතික පක්ෂයෙන් කවුරුත් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක් නැහැ කියලා පිළිදරව් වෙලා තියෙනවා. බැනුම් කර චෝදනාවට ලක්වුවන්ට විශේෂ අධිකරණයකින් ක්‍රියා කරන්නයි ජවිපේ ඉල්ලයි. පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට ගෙන්වා තමාව දන ගැස්සූ බවට පසුගියදායම සිද්ධියට මුහුණ දුන් බදුල්ල දෙමළ බාලිකා මහවිද්‍යාලයේ විදුහල්පතිනිය අද පිළිගනු ලැබුවා. ඌව ප්‍රධාන අමාත්‍යවරයාගෙන් සහ පළාත් අධ්‍යාපන ලේකම්වරියගෙන් එල්ල වූ බලපෑම් හමුවේ දන ගැස්සීමේ සිද්ධිය අනාවරණ කිරීමට නොහැකි වූ බව ඇය අද හඬා වැළපෙමින් පවසා සිටියා. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා නිර්දේශ කළ දරුවෙකු පාසලට ඇතුළත් නොකිරීම හේතුවෙන් බදුල්ල දෙමළ බාලිකා මහාවිද්‍යාලයේ විදුහල්පතිනිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් සිය නිල නිවසට ගෙන්වා දන ගස්සවා ඇති බවට පසුගිය 9 වනදා බණ්ඩාරවිල පැවති ජනහමුවකදී ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මුල්වරට පවසා සිටියා. ඌව පළාත් සභාවේ මහමැත්ත ඉලුමක් යවනවා. ළමයෙක් දාන්න ඕනි ස්කෝට් මේ විදුහල්පොත්තුමිය ප්‍රතික්ෂේප කරනවා. අධ්‍යාපන බලධාරීන් ලව්වා විදුහල්පොත්තුමිය මහමැතියා ඉන්න නිල නිවාසට ගෙන්නලා දනගස්සෝල වන්දෝ ගත්තා. කෙසේ වෙතත් පසුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර පසුගිය 12 වනදා පැවති ඌව පළාත් සභා සැසියේදීද මේ පිළිබඳව සංවාදයට ලක් වුණා. මේ අතර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දන ගැස්සූ බවට පැවසෙන අදාළ විදුහල්පතිනිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එවැනි සිදුවීමකට තමන් මුහුණ නොදුන් බවයි. දන ගැස්සුවා කියන එක බොරු කතාව. මේක මං හිතන්නේ දැන් දේශවන පාලන වේලාවනේ ඒ නිසා දන ගැස්සුවා කියලා බොරු කතාව චෝදනා කරලා ඒගොල්ලන් වාසියට අරගෙනවා. ජනවාරි මාසේ කියන්නේ මට මිනිහ පළවෙනි වතාවට මුණ ගැහෙන මිනිහා මේ අවුරුද්දේ බාලුත් අවුරුද්දක් කියලා තමයි කවුරුත් කතා කරන්නේ. ඉතින් ඒක දැකලා සමහරට කිව්වත් දන්නේ නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද එම විදුහල්පතිනිය හමුවීමට අදාළ පාසලට පැමිණියා. එහිදී විදුහල්පතිනිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තමාව දන ගැස්සූ බව හඬා වැළපෙමින් අනාවරණය කළා. එලෙස දනගස්වා තිබේදීත් එවැනි සිදුවීමක් සිදු නොවූ බවට පසුගිය 12 වනදා මාධ්‍යට ප්‍රකාශ කළේ මහඇමතිවරයාගේ සහ පළාත් අධ්‍යාපන ලේකම්වරියගේ බලපෑමට බවද මෙහිදී විදුහල්පතිනිය පවසා සිටියා. මේ අතර බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළේ චාමර සම්පත් මහ ඇමතිවරයා සිය දුරෙන් ඉවත් කර මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
බදුල්ලේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ බදුල්ල දිස්ත්‍රික් නායකතුමත් එක්ක එකතු වෙලා මේ ප්‍රධානමන්ත්‍රීවරයාට විරුද්ධව ගන්න පුළුවන් උපරිම තීන්දුව අපි ගන්න සූදානම් කරලා ඉන්නේ. ඒ නිසා ඒ විදුහල්පතිතුමිය අපි ආරක්ෂා කරනවා. අපිට රෙද්දක් ඇඳන් අත පාර බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. විදුහල්පතිතුමිය වැඳගත්ත කියයි දන්නේ නැහැ. මොහොන්සිල්ලා ඉවැඩ පිළිවෙලගේ පෞද්ගලික කාලේ එක් කර දෙක සමත්ව පළාතේ මහමැතිවරයා පරිපාලන සේවයේ විදුහල්පතිතුමියගේ කාර්යභාරය ගන්න එතුමන කිසිසේත් මෛත්‍රියක් නැහැ. අපි යහපාලන ආණ්ඩුව තුළ මැති ඇමතුරු අයින් වුණා. අයින් කරා. එහෙනම් අපි කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි තමුනාසි පත්කරමෝපලාදේ ප්‍රධාන ඇමතිතුමිය ඇසිරෙන්නේ දාමරිකේ කැටිරන්. හැසිරෙන දන්නේ නැත්තම් කරුණා කරලා එතුමා අයින් කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් තමන්ගේ පක්ෂ උනත් කවුරු හෝ කපනවා කියන කඩුවෙන් විදුහල්පතිතුමිට කළ තියෙන වැඩ පිළිවෙල තුළ සීම පත්කරු ප්‍රධාන ඇමතිතුමිය කපලා දායි කියලා අපි ඒක පිළිගන්නා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන වැඩ පිළිවෙල හරියට විදිහට ගෙනියයි කියන කාරණේ මේ සැබෑ දඩුවම නොලබුනොත් මගේ මන්ත්‍රීකම පැත්තක තියලා අසරණ වෙච්ච විදුහල්පතිතුමිය වෙනුවෙන් පිනිහිටිනවා කියන කාරණේ අපි ප්‍රකාශ කරනවා. The big story. මහරගම නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. ඒ අගවිනිසුරු ප්‍රියසා ඩෙප් මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී. මහරගම නගරසභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරඟ වැදීමට නියමිතව සිටි අපේක්ෂකයින් 6 දෙනෙක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම් කරුවන් සඳහන් කර සිටියේ තම නාම යෝජනා ලයිස්තුවේ අන්තර්ගත ඉනෝකා රණවීර නැමැති අපේක්ෂිකාවගේ නම ඉදිරියෙන් පිරිමි යනුවෙන් සඳහන් වීම නිසා එය ප්‍රතික්ෂේප කිරීමට තේරීම් බහර නිලධාරිනිය කටයුතු කර ඇති බවයි. එය නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි පෙත්සම් කරුවන් ප්‍රතික්ෂේප කළ නාම යෝජනා පත්‍රය යළි බාර ගන්නා ලෙස තේරීම් බහර නිලධාරිනියට නියෝගයක් නිකුත් කරන මෙන්ද අධිකරණයෙන් ඉල්ලා තිබුණු බවයි අද දින අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. ඒත් ඒ පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වූ අගවිනිසුරු ප්‍රේසා ඩෙප්, බෝනික අලු විහාරයේ සහ නලින් පෙරේරා යන ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල පෙත්සමින් ඉදිරිපත් කර ඇති කරුණු අනුව එය විභාගයට ගැනීමට තරම් සුදුසු මට්ටමක නොමැති බවට ඒකමතිකව තීරණය කර ඇති අතර ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර තිබෙනවා. තේරීම් භාර නිලධාරී කෙනෙකුගේ වැරද්දක් වුණත් ඒ වැරද්ද නිවැරදි කර ගැනීමේ අවස්ථාවක් අපේක්ෂකයන්ට හෝ ඡන්දදායකයන්ට හෝ පක්ෂවලට නොමැති බව තමයි මෙන් පෙන්නුම් කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය බොහෝ විට අභියාචනාධිකරණයේ සාකච්ඡාවට ගනී. ඉන්නතුරු ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ කුමන පක්ෂයකද? මේ පිළිබඳ අපේක්ෂකයන් දේශපාලන පක්ෂ රැස් වෙලා අපි තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ එකහමාරකට ආසන්න මහරගම ජනතාවගේ අදිෂ්ඨානය මේ වෙනකොට ගිලිහි ගිය තත්ත්වයක් තියෙනවා. මෙතර මහරගම නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ඇතුළු පළාත් පාලන ආයතන 14ක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 14ක් ලබන 24 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. රට ඉදිරියට ගෙන යාමට නොහැකි වී ඇත්තේ දූෂිත දේශපාලනඥයින් නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වැල්ලවාය නගරයේ අද පැවති ජන හමුවක් අමතමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අද පැවතුනේ වැල්ලවාය නගරයේදී. රටේ බලයත් ගමේ බලයත් නිදහසට තේමා කරගත් ජනරැලිය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. අයින්ද ගෙදර ගියා, වැසිර රට ගියා, අපට රෙද්දේ ගියා. අපි දැනගත්ත සහෝදර වරුණි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පක්ෂයේ සභාපති කියලා. ඒක හැමෝටම දන්නේ. මොකද අපි මධ්‍යම කාරක සභාවේ ඉන්නවා. අපි තමයි මහින්ද මහත්තයත් එක්ක චන්දිකා එලවන්න විවස්ථාව සංශෝධනය කරේ. දැන් බලන්නකෝ, සිදුවත් තවුසා බුදු වුණා කියලා පස්සග තවුස දැනගත්තේ නැහැ. සිදුවත් තවුස බුදු වුණා කියලා දැනගත්තේ මාරයා. මාරයා දන්නවනේ ඕන කෙනෙක්ගේ ෆයිල් එක මාරයා ගාව තියෙනවා. ඉතින් අපිත් අර සක්කරයාගේ පුතා වයිම වගේ දැනගත්තා මෛත්‍රී මහත්තයා මේ පක්ෂ සභාපති විවස්ථාවේ හැටියට. අනේ හත්තිලව්වේ මේ හොටු පක්ෂයක් ඇදුවා. කවුද සභාපති? ජීඑල් පප්පා. කුරණියක් කෑවත් ගුණත් නැහැ, අගුණත් නැහැ. කැඳ කොමාරිකා, සෙවල බණ්ඩක්ක,
රුහිතට යන කොළඹ ගිහිල්ලා බොරැල්ල බැස්සුවත් රුපියල් 1000ක් දීලා ගෙදර ඵලයන් කියලා ගෙදර යන්න දන්නේ නැහැ. අපි නිදහස ලැබුණු දවසේ ඉඳලා හැම එකාම දිනෙව්වා. දිනවපු හැම එකාම අපට කෙලියා. වෙල්ලස්සේ බොන්න වතුර නැහැ. මහින්ද මහත්තයලා උඩවලවේ වතුර ටික යන්නේ කොහටද? හම්බන්තොටට. එන්න ගහපන් ගණන් බලාපන්. ඔක්කොම වතුර ටික හම්බන්තොටට. 2017 තිබ්බ ඡන්දේ බැසිල් රාජපක්ෂට අගමැතිකම හදිසියේ ඉඳ තමයි 2015 ඡන්දේ තියන්න ඕන උනේ මිත්‍රවරුනි. නිමල් ඇමතුමා, මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමාලා තමයි ඊළඟට හිටියේ. අගමැතිකම ගන්න තණ්හාවේ තමයි 2015 ජනාධිපති වර්ණේ තියලවැල්ල පරද්දගත්තේ මිත්‍රවරුනි. ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා හැටියට 2019 වෙනකන් මම මේකේ මායමති කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ මිත්‍රවරුනි. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනරල් ලේට සහභාගී වන අවස්ථාවේ රැස්ව සිටි පිරිසෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. රටේ රන් මිනිසා ශක්තියේ මිනිසා යුක්තියේ මිනිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව හදාගෙන තියෙන GLP රිස් මහත්තයාගේ පක්ෂේ ඒගොල්ලන් දේශපාලන වේදිකාවල කියනවා 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාවට වැරදුනා. ඒක නිසා හිටිතැනට ආපහු යන්න GLP රිස් මහත්තයාගේ පක්ෂයට ඡන්දෙ දෙන්නයි කියලා. හරියට හමුදාවක පෙරෙඩ් එකකදී ආපසු හැරෙන් කියනවා වගේ GLP රිස් මහාචාර්යවරයෙක් විදියට එතුමාට ගරු කරනවා. එතුමා නීතිය දන්න කෙනෙක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මොනවා GLP රිස් දන්න. මම එදා ආණ්ඩුවෙන් එළියට බැස්සේ හොරකම, නාස්තිය, දූෂණය, පෞල්වාදය ඊට විරුද්ධව ඒ බැහැලා මෙතෙන්ට ආපුහම අන්තෝ ජටා බහි ජටා මහා බැංකුව බැඳුම් කර කොමිසම මේ ආණ්ඩුවේ සම්බන්ධකම් තිබෙන පිරිසක් විතරක් නෙවෙයි බොහොම පැහැදිලිව කියනවා මහා බැංකුව කොමිෂන් වාර්තාව මේ බරපතල වංචා දූෂණ සිද්ධ වෙලා තිබෙන්නේ 2008 අවුරුද්දේ සිට කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව ඇයි අලුත් පක්ෂයක් හදාගෙන ආපහු හැරෙමු කියන්නේ 2015 එහා යන්න? ආපහු හැරුණත් බැංකු මංකොල්ලේ වැරදිකාරීන්ට දඬුවම් දීලා ඉවරයි. ආපහු හැරුණත් හොරු අල්ලලා ඉවරයි. ඒගොල්ලන්ට විරුද්ධව දාන නඩු අයින් කරගන්නයි ආපහු හැරමු කියලා කියන්නේ. මේ රට යා යුතු තැනට තාම ගියේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? ඉස්සරහට යන්න බැරි එකම බාධාව මේ රටේ දූෂිත දේශපාලඥයෝ. ඉදිරි ඡන්ද විමසීමේදී සියලු පළාත් පාලන ආයතනවල තනි බලය තම පක්ෂයට ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය කරන දීප ව්‍යාප්ත ජන රැලි මාලාවේ LPTA පැවති ජන රැලියට සහභාගී වෙමින් ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙනමින් එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය කරන දීප ව්‍යාප්ත ජන රැලි මාලාවේ අද දින ප්‍රධාන ජන රැලිය පැවැත්ුණේ LPTA බස් නැවතුම්පොළ ඉදිරිපිටදී. ගම හදන ආණ්ඩුව යන්න තේමා කරගත් ජන රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වන අවස්ථාවේ රැස්ව සිටි පිරිසෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. දිහා බැලුවොත් කොටසක් ඉල්ලනවා කෑලි වලට කැඩිලා තමන්ගේ පක්ෂයේ බලය රැක ගැනීම සඳහා මේ ඡන්දේ වැඩි කරගන්න පුළුවන්ද කියලා බලන කැඩිච්ච අනික් කණ්ඩායම ඇවිල්ලා නිල් පාට තමන්ට පක්ෂයේ බලය අල්ලන්න පුළුවන්ද කියලා උත්සාහ කිරීම සඳහා මේ ඡන්දේ ඉල්ලනවා. නමුත් කොට්ටාසේ දිනන්නයි, සභාව පිටවන්නයි, ආණ්ඩු බලය ගමට ගේන්නයි වැඩ කරන එකම පක්ෂය අපේ නායකතුමාගේ නායකත්වයෙන් තියෙන එක්සත් ජාතික පක්ෂය විතරයි. අද මුංගියනෝ ඇවිල්ලා මේ පට්ට හොරගම් කරපුවේ රනිල් ගැව්වා. රනිල් හොර, අරු හොර, මූ හොර ඔක්කොම මොකද බැඳුම් කරේ උනේ? ඒ වார்த்தාවේ තියෙනවා මේකට වඩා විශාල බැඳුම් කර වංචාවක් 2008 සිට 2014 දක්වා සිදු වී ඇත. එහි වටිනාකම බිලියන 4000යි. අපේ රටේ අයවැය ලේකනට වඩා වැඩි ගියාණ්ඩුවේ ගහපු බැඳුම් කරවල සල්ලි. අපේ අගමැතිතුමා හොරගම් කරනවා නම් ජීවිතේ දේවිපිකාරයෙක් දානවද කෝප්පයකට හොයන්නේ කියලා? උන්ට අහුනේ නැතුණත් හොය හොය ඉන්නේ උන්නේ. මුදල් ඇමතිර කිව්වා වහම අයින් වෙන්න. එහෙම කරපු ආණ්ඩුවක් තිබුණද? පෞගිය කාලේ තමන්ගේ ඇමතිවරුන් අයින් කරන්න කියලා කියපු ආණ්ඩුවක්. මම පෑදිලිව කියනවා අද අපිට නායකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ පිරිසිදු නායකයෝ දෙන්න මේ පිරිසිදු ආණ්ඩුව ඉදිරියට ගෙනියනවා. මේකේ කවුරු හරි පිස්සු ගලියා නම් පිස්සු ගලන එකව දොට්ට දාලා අපි මේ ආණ්ඩුව දිගටම ඉස්සරහට ගෙනියනවා. සහෝදර මතක තියාගන්න. මතක තියාගන්න මේ ආණ්ඩුව 2020 වෙනකන් යනවා. නඩු කීපයක් දැම්මා. නඩු දාලා
මහේස්ත්‍රා උසාවියේ මහාධිකරණයට ගිහින් ඊළඟ දවස කියන්නේ කල්යනා මාස 3කට සමහරට අවුරුද්දකට 2017 දින දුන්න 2018ට මෙහෙම යනවනම් නඩුවක් ඉවර කරන්න අවුරුදු අඩු ගානේ 5ක් යයි. අලුත් අධිකරණ ඇමතිනිය තලතා අතුකෝරාල ඇමතිනිය එක්ක අපි සාකච්ඡා කරා. එතුමිය කිව්වා අපි කතා කරලා අලුත් නීතියක් සකස් කරා. ඒ නීති අනුව පොලිසි වාර්තාව අනුව නීතිපතිතුමාට පුළුවන් කෙලින්ම ගිහින් මහාධිකරණේ නඩුව දාන්න. ඒ නඩුව අහන්නේ එක විනිශ්චයකාරයෙක් නෙමෙයි. මහාධිකරණේ විනිශ්චයකාරලු 3 දෙනෙක් තියෙනවා. ඒ 3 දෙනා දිනෙන් දින නඩුව අහන්න ඕනේ. දිනෙන් දින නඩුව ඇහුවාම මාස 6ක් යන්න ඉස්සෙල්ලා නඩුව අහලා අවසන් කරන්න පුළුවන් කියලා මම කියන්න කැමතියි. අපි මේ නඩු දාන එක පැත්තකට සීමා කරලා නැහැ. අපි බලයට ගත්තාන් පස්සේ චෝදනා තියෙනවනම් නඩු දාන්න කියලා තියෙනවා. නැත්තම් බැඳුම් කරේට කරා වාගේ අපි කොමිටියක් දාලා පාර්ලිමේන්තුවට ගිහින් කොමිෂන් වලින් විභාග කරනවා. ඊට අමතරව දෙවනි ජනාධිපති කොමිසමේ වාර්තා එන සුමානේ එනවා. එතන තව නඩු 34ක් තියෙනවා කියලා මම කියන්න කැමතියි. දැන් අලුත් උසාවි 2-3ක් ඇති කරන්න වැඩ කටයුතු කරන්න මාර්තු මාසේ දැන් ඉන්නවා. ඒ අපිරිසුදුනේ කාභියෝගයක් දූෂණේ. ඒ අභියෝගයටයි මූණ දීලා තියෙනවා. ආණ්ඩුවක් කරනවා වගේ නෙමෙයි ප්‍රාදේශ සභාව කරන එක. ඒක ශක්තියෙන් කරන්න ඕනේ. ඒ නිසා අපිට බලයෙන් භාගයක් දෙන්න කාලක් දෙන්න එපා. තනි බලය අපිට ලැබලා දෙන්න ආණ්ඩු බලයේ යොදවලා වුවමනා ආර්ථික සංවර්ධනය ලැබලා දෙන්න. බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලැබුණු වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව ජනාධිපති ලේකම්වරයා විසින් රටට පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මේ බව සඳහන් කළා. උදේ ගම්මන්පිල මැතිතුමා ප්‍රකාශ කරා මේ වාර්තාවේ පිටු 100 ගණනක අඩුවක් තියෙනවායි කියලා. එතකොට දැනට අපට ලැබෙමින් පවතින තහවුරු නොකළ ආරංචි මාර්ග ඔස්සේ ප්‍රකාශයටපත් වෙන්නේ මේ බැඳුම් කර කොමිෂන් සභා වාර්තාවේ බොහෝ කරුණු කාරණා මේ වන විට නිකුත් කර තින වාර්තාවට ඇතුළත් වී නොමැති බවයි. එතෙන්දි වගකීම තිබෙන්නේ ජනාධිපති ලේකම්තුමා පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දිය යුතුව තිබෙනවා. තමුන්ට ලැබුණ වාර්තාවේ ඒ ආකාරයෙන්ම ප්‍රසිද්ධියටපත් කළාද කියලා වගකීමක් සහිත ප්‍රකාශයක් ජනාධිපති ලේකම්වරයා ඉදිරි පැය 24 ඇතුළත කරයි කියලා අපි බලාපොරොත්තු වෙන එසේ කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. සම්පූර්ණ ජනාධිපති පරීක්ෂණ කොමිෂමේ වාර්තාව ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපිට චෝදනා කරන්නවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක පාපිස්සයට තමන්ට අවශ්‍යදායක වගන්ති ඇතුළත් පිටු ටික හැංගුවාද කියන සැකය අපිට තියෙනවා. දැන් ජනාත්මා ඊයේ කියනවා මේ ආණ්ඩුවෙත් ගියාණ්ඩුවත් හිරපු හොරු ටික ඔක්කොම ටික අල්ලලා හිරගෙදර දාලා පොළොව පලාගෙන අවීචි මහ නරකාදියර ගිය දවසට මම තනතුරෙන් ඉවත් වෙනවා කියලා. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ අවීචි මහ නරකාදියර පොළොව පලාගෙන කෙනෙකුට අඩුතරමේ අවුරුදු කල්ප ලක්ෂයක් යනවා. කල්පයක් බලයට ඉන්න එතුමාට බලය දීලා නැහැ. 2019 නොවැම්බර් මාසේ වෙනකොට ජනාධිපතිතුමා එක්ස්පයර් වෙනවා. එහෙනම් මේ වෙලාවේ තමන්ට ලැබිලා තියෙන බලය උපයෝගකර කළ හැකිනම් අර්ජුන් ඇලෝසියස් සතු සියලු දේපල රාජසන්තක කළා. තමන්ගේ ආණ්ඩුවේ දෙවෙනියා අග්‍රාමාත්‍ය චෝදනා ලබලා තියෙනවනම් හිටපු මුදල් මෙතන මේ චෝදනා ලක් වෙලා තියෙනවනම් ඊළඟට ෆුට්නෝට් කල්ලි 40 ෆුට්නෝට් කල්ලි 8 දෙනෙකුත් එක්ක මේ චෝදනා ලක් වෙන අන්න හොරු ඉන්නවා හිරේ දාන්න අවිචි මහ නරකාදී යනකන් ඉන්නෝන්නේ මම දැක්කෙත් නිවුස් සැලට් හරහා තමයි මේ මම අයින් කරා කියලා ඒකත් මගේ හිතවතෙක් ගෙනහලා පෙන්නුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තරමට එක්සත් ජාතික පක්ෂයෙන් මේ තරම් ගැතිවීම පිළිබඳව නම් බරපතල කණගාටුවක් තිබෙනවා. මේ එවැනි පක්ෂයක සංවිධායකකමක් දැරීමත් කසාත බඳින්න දවසේ දෑවැද්දට සොහොන් පිටණියක් හම්බවීමත් යන දෙකම එක වගේ දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. බැඳුම් කර වංචාවට සම්බන්ධ පුද්ගලින්ට විශේෂිත අධිකරණයක් හරහා දඩුවම් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ජනාධිපතිතුමා මේ දූෂිතයින්ම අවිජි මහ නරකාදියට යවලා තමයි එතුමා ගෙදර යන්නේ කියලා. ජනාධිපතිතුමා යමරජ්ජුරුවන්ගේ වැඩේ බාර ගන්න නැතුව යමරජ්ජුරුවන්ට ඒක කරගන්න දීලා ජනාධිපතිතුමා හැටියට ජනාධිපති බලතලවලින් මේ දූෂිතයින්ට දඬුවම් දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන දැන් ජනාධිපතිතුමා කියනවා ඔපරේෂන් 2 පටන් ගත්තා කියලා. හොරුන්ට දඬුවම් දීමේ. අපි අහන්න කැමතියි ඔපරේෂන් 1 එකෙන් දඬුවම් දුන්නේ කාටද කියලා. ඇත්තරම කඩුව ඕන නැහැ. හොරුන්ට දඬුවම් දෙන්න ආයුධයක් ඕන නම් මේකම ඇති. ඊළඟට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා විශේෂ ප්‍රකාශයක් කරා. අගමැතිතුමා කියනවා ජනාධිපති කොමිෂමේ වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයය වරදකරුවන් වී තිබේදයි සෙවීම සඳහා තිලක්මාර පණපත් කරනවා කියලා. ඒ නම හපු ගමන් අපිට නම් hina ගියා. අවන්ගාඩ් සිදුවීමේදී චූදිතේක් බවට පත් වෙලා ඉල්ලාස් වෙච්ච තිලක්මාර මහත්තයා.
හොරාගයම්මගෙන් පේනහනට තදම් අන්ත දෙයක් නේක. දැන් මේකට අගමැතිතුමා කියනවා, ඕ මගේ යටතේ මගේ අමාත්‍යාංශය යටතේ පර්පෙචුවල් ට්‍රෙසරිස් එකෙන් තැන්පතුවක් හැටියට බිලියන 12ක් කරන් තියෙනවා. ඒ නිසා මේ රජයට වෙච්ච පාඩුව එතුමා කියන විදිහට ගණන් හදලා තියෙනවොන් දන්නේ 9.2ක් කියලා. 9.2 අය කරගන්න පුළුවන් 12ක් අපි ළඟ තියෙන හින්දා කියලා. ඒක හොඳ පූර්වාදර්ශයක් වෙයි මේ රටේ මංකොල්ල කන හොරුන්ට. කොහොමද? ගෑබ් බිනින යන කලින්, බැංකුවක් කරන්න යන කලින් සල්ලි ටිකක් කොහේ හරි අරන් තියලා යනවා. මම අහුනොත් මේකෙන් අය කරගන්න කියලා. හොරු ඔක්කොම එහෙම කරොත් මොකද අගමැතිතුමා වෙන්නේ? පෝප් කමිටුවේ වාර්තාව නීතිපතිතුමාට යවලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් ඔක්තෝබර් මාසෙ 31 2016. අදට අවුරුද්දකුත් මාස 3ක් වෙනවා. කෝප් කමිටු වාර්තාවට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා එවපු නැති නීතිපතිතුමා මේ වාර්තාවට මොනවද එවයිද? ඒක නිසා තමයි අපි කියන්නේ මේ පිළිබඳව පාර්ලිමේන්තුව රැස් වෙලා විශේෂ අධිකරණයක් සම්බන්ධ සාකච්ඡා කරගලා ඒ විශේෂ අධිකරණයේ පළවෙනි කටයුත්ත හැටියට දැන් මේක නඩු අහන්න පටන් ගන්නවා. අගමැතිතුමා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා මේකෙන් නිර්දේශ දී ඇතුළත තිබෙනවා. මේ වාර්තාවේ අගමැතිතුමා මේකට ඍජුව සම්බන්ධය කියලා වාක්‍යයක් ලිව්වේ නැතු වුණාට මුළු පොතකින්ම කියලා තියෙන කතාවේ තියෙන්නේ අගමැතිතුමාගේ ආණ්ඩුවම මේකට සම්බන්ධයි කියලා. වෙන රටක වුණා නම් ඉල්ලාස් වෙන එකපාරක් නෙමෙයි සියපාර. බැඳුම් කර වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට කිසිදු ගැටලුවක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අද දහවල් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟවදින කතෝලික අපේක්ෂකින් අද දහවල් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී ආශිර්වාද ලබාගත් අතර මෙම අවස්ථාවට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ද එක්ව සිටියා. අගමැතිතුමා ප්‍රකාශ කරේ ඒ වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂයෙන් කවුරුත් මන්ත්‍රීවරයෙකුට ප්‍රශ්නයක් නැහැයි කියලා පිළිතුරු වෙලා තියෙනවා. ඒක සතුටින් ප්‍රකාශ කරනවා. අගමැතිතුමා උපක්‍රමශීලීව යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා තියෙන එක රැකවරණයක් කරන් තියෙනවා කියන එක තමයි ඊයේ ප්‍රකාශ වුණේ. එක්සත් ජාතික පක්ෂයේ පලිය පාවිච්චි කරලා රාජපක්ෂලා වගේ පාලනය කරන්න හදන එකද කරන්න නෑ. එදා මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමා පරාජය කරන්න හදපු නිකන් අපි වලි ගෙල්ලිලා ගියා වගේ පෙන්වන්න හදනවා නම් අපි කියන්නේ ඒකම නෙවෙයි. එදා දුමින්ද දිසානාගේට පෙක අපි අගය කරනවා. අපි අදත් එතුමා ආරක්ෂා කරනවා. හැබැයි ඊට පසුව මේ වෙන දේවල් සම්බන්ධයෙන් යම් විදිහ ජනතාවට ප්‍රශ්නයක් වෙනවා. මේ මොනවද වෙන්නේ කියන්නේ? එක්සත් ජාතික පක්ෂ අධිකාර මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රීවරු එමුතුවරු ඉදිරියට ඇවිල්ලා කිව්වේ සමාජක පරස්පර විරෝධී දේවල්. යම්මය වෙවුලන්න පටන් ගන්න තියෙන එක්සත් ජාතික පක්ෂේ බිම් මට්ටමේ එදා ඉඳන් ඉන්න ජනතාව මහන්සි වැඩ කරනවා. ඒකට උපදූප කියලා චරිත ඝාතනය කළා එක්සත් ජාතික පක්ෂේ ඡන්ද නැති වෙන්නේ නැහැ. සියලු දෙවියන් අපි රැකවරණයක් දෙනවා. යනකොට මගේ දෙවනි මෙහෙම ආරම්භ කරනවා කියලා. මෙහෙම කියන්නේ මොකද්ද? රට සුද්ධ කරන්නද? විධායක අහෝසි කරන්නද? එක්සත් ජාතික පක්ෂේ වෙනම ආණ්ඩුවකුත් ශ්‍රී ලංකා ජාතික පක්ෂේ තව ආණ්ඩුවකුත් පිටවෙනවා කියලා මේ කතිකාවක් තියෙනවා. ඔයා ඉතින් කතන්දර විතරනේ. එක්සත් ජාතික පක්ෂයේ සම්දානය වෙලා ඉන්න සමහර මන්ත්‍රීවරු අතුමාට යම් කිසි මේ චෝදනා කරනවා. නෑ මම හිතන්නේ කවුරුත් කියන්නේ. ඔය මාධ්‍ය විතරයි කියන්නේ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් ගෙන එන එකට එක විශේෂාංගය දැන්. අවුරුදු 3ක් ගියා නටබ් නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. ඊළඟ ජනාධිපති වර්ණයට නාම යෝජනා කැඳවන්න ඕන 2019 ඔක්තෝබර් මාසේ. ඒ ජනාධිපති වර්ණයේදී රාජපක්ෂවරේ නැවත වතාවක් මේ රටේ 2019 අන්තිමට බලයට නැවෙයි කියලා තමුන් අසලා බොහොම පැහැදිලිව මතක තියාගෙන ඉන්න මිත්‍රවරුනි. ගෝඨාභයට ජනාධිපති වෙන්න පුළුවන් නම් අර්ජුන මහේන්ද්‍රට ජනාධිපති වෙන්න පුළුවන්. ඇයි අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ප්‍රවාසියෙක් ගෝඨාභය ඇමරිකන් ප්‍රවාසි. ඔයගොල්ලෝගේ දේශප්‍රේමයක් නැහැ. එහෙනම් ඔබාමටත් ඇවිල්ලා මෙහෙ ඡන්දි ඉල්ලන්න පුළුවන්. මෝඩයක් උ තේරෙන්නේ නැද්ද මන් දන්නේ. දැන් මේ මොකද කරන්න යන්නේ? අර අපේ ගමේ භාෂාවෙන් කියන නංගි පෙන්නලා අක්ක දුන්නා කියලා. දැන් මහින්ද පෙන්නලා කියන හොරු ටික අපට හොරකම් කරන්න ඡන්දි දෙන්න. බොහෝ දෙනෙක් අද දූෂණය ගැන කතා කරනවා. විශේෂයෙන්ම මධ්‍යම රජයේ වෙච්ච දූෂණ ගැන මට ඒකට වග කියන්න බෑ. ඒව ගැන බලාගන්න ජනාධිපතිතුමත් අපේ ගරු අග්‍රමාත්‍යතුමත් ඒ ගැන කටයුතු කරයි. නමුත් කොළඹ මහනගර සභාව ඇතුළතදී යම් කෙනෙක් දූෂණය කරලා හෝ දූෂිත ආරංචියක් හරි ආවොතින් ඒකට හරිව විශේෂම දඬුවම් දෙන්න මම කෙලින් නැකිනවා කියන එකත් එදාට ජනතාවට තේරෙවි. රෝසි සේනනායක කියන්නේ කවුද කියලා. වංචාව දූෂණයට විරුද්ධව කතා කරපු මෛත්‍රීගේ ආණ්ඩුවේ රන් දෙවලට එන ගැහුවා වගේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මහවරකමක් වුණා. ඒක හොයනකොට එක්සත් ජාතික පක්ෂයට පොඩ්ඩක් එහාට මෙහාට රිදෙනවා. මොකද්ද කරන්නේ? තප හොට්ලම් අපිට බලනකොට නම් අපිට ඉවසගෙන ඉන්න පුළුවන්. ඉතින් කෙතිම්ම හතරෝනේ. හැබැයි අපිත් එක්ක ඉඳලා අපිත් එක්ක ලගල අපිට බලනකොට අපිට මලපයි. ඉපලල්ල කා පෑගෙන කාට බල්ලට බැල්ලිය ඕනවනේ. ඒකට බැල්ලියට හරි ලව්. ඒ ලව් එකකින් පස්සේ බාන්න ඔය දෙන්න නිදහසේ ඉන්නලාට බාන්න දාන්න බක්ගොඩක්
අර ආදරණීය බැල්ලිව අපා කාලා මරාගෙන කාලා බැල්ලිව එළවලා ඒ වගේ තමයි මෙහෙම අපිත් එක්ක ඉඳලා ලැජලා ආණ්ඩු කරලා දැන් එළියෙන් බැලුවම බලන මේ පුරණ බඩු ටික ආයේ ආපහු පෙබරවාරි 10 වෙනිදායින් පස්සේ ආයේ තිපනල්ල පෑගිලා ආයෙත් අපිත් එක්ක ලඟින් එනවා කියන එක තමයි අසල මතක තියාගන්න. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මං අහගෙන විශේෂ ප්‍රකාශයක් කරලා කියනවා බැඳුම් කර හොරෝකමට විරුද්ධව අපි මේ පියවර ගත්තා අපි මේක හැංගුවේ නැ දැන් මේ කවුද කියන්නේ මහා බැංකුව බැඳුම් කර කොමිසම් සභා වාර්තාවට අනුව මහා බැංකුව හොරකමේ මහා මොනකර අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කවුද හොරා කියලා අත් දෙක උස්ස උස්ස බඩගෙඩියක් පෙන්නගෙන කෑ ගහන්න ඕනේ නැ කවුද හොරා කියලා හොයාගන්න අගමැතිතුමාට තියන්නේ යන්න කණ්ණාඩි ඉස්සරහට අන්න ඉන්නව හොරා අර කතාවක් තියෙනවා ආච්චි අම්මට පොඩි වාදයක් ඒපාවම කකුසි ගිලපියොන් කියනවා අම්මෝ ගඳයි ගඳයි කියලා අනිත් හොරු හොරු ගානවා අපි කිව්වා බැඳුම් කර කොමිසම දාන්න රිපෝට් එක ඉතුරු 34ක් ගෙනෙල්ලා කියලා කිව්වා උසාවි 3ක් ගැසට් කරලා ඉවරයි මහාධිකරණ 3ක් මොකක් හොරා වුණත් කමක් නැහැ හිරේ දාලා තමයි පස්ස බලන්න කියලා ආදරෙන් මතක් කරනවා මේ රටේ ජනතාවට අවුරුදු 3ක් ඔය පත කෙලියනේ දැන් සුදීව සේරසිංහ අමතුමාට වෙලා තියෙන වෙන මොකුත් නෙවෙයි බැඳුම් කර වංචාවක් නෙවෙයි කියලා ඇලෝෂියස් මුදලාලිව නිර්දෝෂ කළා පොතක් ලිව්වා දැන් සුදීව සේරසිංහ අමතුමාලගේ හොරකම් වහගන්න විදියක් නැතුව ආයේ වතාවක් නාමල් රාජපක්ෂ දැන් ගිල දික් කරනවා පව් අප්පා මෙහෙම අසරණ වෙච්ච ඇමතිවරු අපේ තියුණ ප්‍රශ්න අපි පරක්කු වුණා මුංගේ හොරගම් ටික එලිගිරව් කරානට ඒකෙන්ද උන් වීරයෝ වෙලා නමුත් මතක තියාගන්න කකුලුව නටන්නේ වතුර ටික රත් වෙනකන් දැන් වතුර රත් වෙන කාලේ තව ටික දවසකින් බලන්න ඔය කකුලුවන්ට මොකද වෙන්නේ කියලා ඇත්ත වශයෙන්ම මේක මොංගල් ලාණ්ඩුවක් රාජ්‍ය සේනරත්න මහත්තයා කියන විදිහට නම් ඉතින් චූ බරක් එහෙම හැදිනවා යන්න ඇති ඇත්ත කතාවෙන් ජනාධිපති එළියට ගිහලා දෙනවා අපි මේක කියව නාටකයක් මේක ඩ්‍රාමා එකක් ජනාධිපතිතුමා මේක නම දා තියෙන ඔපරේෂන් 2 කියලා ඔපරේෂන් 3 වෙයි 4 වෙයි 5 වෙයි එතුමගේ මාස 15 ගත වෙනකන් එතුම කොහොමද අදා ඉඳි ඔපරේෂන් ටික දැන් සිව්දෙස විශේෂාංගය රුසියාවේ හිටපු තානාපති උදයන්ග විරතුංග මහතාට අයත් දොම්පේ පිහිටි රුපියල් ලක්ෂ 70ක් වටිනා ඉඩම් දෙකක් සහ බොරැල්ලේ පිහිටි රුපියල් මිලියන 29ක මහල් නිවාසයක් විකිණීම හෝ අන්සතු කිරීම වළක්වාලමින් ගම්පහ සහ කොළඹ ඉඩම් කොමසාරිස්වරුන් වෙත කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකාචාරත්න මෙනවිය අද තහනම් නියෝගයක් නිකුත් කළා. හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවය කළ සේවකීන් තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් දින 60ක් පුරා ගෙන ගිය විරෝධතාවේ හා දින 11ක් පුරා කරගෙන ගිය මාරාන්තික උපවාසය අද පෙරවරු වේ අත්හරිනු ලැබුවා. ඒ ඊයේ විශේෂභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී රැකියා 135ක් සහ වන්දි මුදල් ලබා දීමට එකඟ වීමෙන් අනතුරුවයි. මෙතුණින් පස්සේ ඒ 135 යම් කිසි නිර්ණායකයන් අනුව වරාය අධිකාරිය විසින් බඳවා ගන්නවා. යාපනයේ වන්නාරපන්නේ ප්‍රදේශයේදී මවක් සහ ඇගේ වැඩිමහල් පුතු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔහු සිය මවට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී ඔහුගේ බාල සොහොයුරාගේ තුන් හැවිරිදි දියණිය ඒ වළක්වාලීමට උත්සාහ දරා තිබෙනවා. එහිදී ගෙල ප්‍රදේශයට බරපතල තුවාල ලැබූ තුන් හැවිරිදි දියණිය මියගොස් ඇති අතර ප්‍රහාරය එල්ල කළ 33 හැවිරිදි පුද්ගලයා වසපානය කර සියදිවි හානි කරගනු ලැබුවා. මාතර හක්මන ප්‍රධාන මාර්ගයේ කිරින්ද නගරයේ ආසන්නයේදී අද පස්වරු 2:30 පමණ රියදුරට නිින්ද යාම හේතුවෙන් ත්‍රිරෝද රථයක් ඊට ඉදිරිපසින් පැමිණි පාපතියක ගැටි පාපතිකරු බරපතල තුවාල ලබා ගාල්ල කරා පිටිය ශික්ෂණ රෝහලට තුලත් කර තිබෙනවා. ජාතික ඔලිම්පික් කමිටුවේ නිල වර්ණය පෙබරවාරි මාස 23 වෙනිදා පැවැත්වීමට තීරණය කිරීමත් සමගම ඒ පිළිබඳ ක්‍රීඩා ශ්‍රේත්‍රයේ විශාල කතාබහක් ඇතිව තිබෙනවා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මුවා වෙමින් මෙරට ඔලිම්පික් කමිටුවේ 11ක් සිදු කරන අත්නූමතික ක්‍රියා හේතුවෙන් 2013 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් නිලවරණය වසර 4ක් පුරාවට දිග්ගැස්සෙමින් පැවතුණා. වත්මන් පරිපාලනයේ අත්නූමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙරට ජාතික ක්‍රීඩා සංගම් 16ක් එක්ව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ එවන් පසුබිමකයි. කෙසේ වෙතත් අවසානයේ ඔලිම්පික් නිලවරණය පෙබරවාරි මාස 23 වනදා පැවැත්වීමට ජාතික ඔලිම්පික් කමිටුව පසුගියදා තීරණය කළා. ඒ අනුව මෙවර නිලවරණය සඳහා පාර්ශව දෙකක් ඉදිරිපත්ව සිටින අතර වත්මන් පරිපාලනයට විපක්ෂව ඉදිරිපත් වන ශ්‍රී ලංකා ඔරු සංගමේ සභාපති රොහන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශවය ඊයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදු කළා. එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණේ දූෂණයෙන් තොර ක්‍රීඩාව යන තේමාව යටතේයි. අපි මේ ක්‍රියාදාමයට යොමු වුණේ ඊයේ පෙරේදා ඉඳලා නෙමෙයි. ඒ අවුරුද්දේ අගෝස්තු මාසෙ ඉඳලා තමයි අපිට මේ අවස්ථාව උදා වුණේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම් දීලා මේ ලංකාවේ ඔලිම්පික් සංගමයේ නිලවරණය හරියට පවත්වලා එහි විගණන කටයුතු හරි විදියට කරලා ඒවා අපේ සමාජිකයන්ගේ අතටපත් කරලා මේකේ දැන් අනහිටලා තියෙන ක්‍රියාවලිය ආයෙදියත් කරන්න. සමහර අයට කියන්න පුළුවන් මේ ලංකාවේ පොඩි රටකට දිනන්න බෑ කියලා. ලෝකේ අපිටත් වඩා පොඩි රටවල් වල ඔලිම්පික් සූරයන් බිහි කරලා තියෙනවා. අපිට මොකද බැරි එතෙන්ට එන්න? බැරි වෙන්න කාරණා තියෙනවා. එකක් තමයි මේකට වග නොකීම සහ වගවීමයි වගකීමයි නැතිකම. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ අපිට තියෙන.
රොහන් ප්‍රනාන්දු මහතාට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා පාපන්දු සංගමය ඇතුළු ප්‍රබල ජාතික සංගම් 13ක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මම බය නැතුව කියනවා සංගම් තව 6කට වැඩි පෙළ ගැසිලා ඉන්නවා. මම වගකීමෙන් කියනවා ඒක. ඒ සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. අද දෙරණ 24/7 නාලිකාවෙන් අපගේ ඉංග්‍රීසි පුවත් විකාශයෙන් රාත්‍රී 9ට හමු වෙමු. This is Adaderna 24/7.